කොහොමද මගේ යාළුව හැමෝම සතුටින් සනීපින් ඇති කියලා මං හිතනවා. ඉතින් ගොඩක් කාලෙකින් day in my life වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරන්න බැරි වුණා. මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටපු නිසා මට ඔයාලට වීඩියෝ එකක් ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් රෙසිපිස් දෙක තුනක් ඔයාලත් එක්ක ෂෙයා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉඩ්ලි, ඒ වගේම ඉඩ්ලි වලට අවශ්‍ය සාම්බාර් එකක් एक्कम वेट लॉस वलट होंद पीनट बटर एक कोई विधिद आप गेदरम पिरिसिदु हदागन्ने कियला तमा अद मम्मे वीडियो के ओलट आरंग ऐला तियेन्ने हरियेनं अपि यमु वीडियो एकट මම මුලින්ම රටකජු ග්‍රෑම් 250ක් 300ක් විතර වෙන තමා මෙතන අරන් තියෙන්නේ ඒ ටික හොඳින් බැද ගන්නවා अड़ गिंदरे तीयला होंदिं बेदगानो ओने गिंदरे वैडिकर पुहाम इक्मन्ट राटकाजु टिक पोड़क कालुगाती ते हरिला इक्मन्ट मा करवेन बालनमा एनिसा अपी पोड़क अड़ गिंदर होंदत मा अड़ करला होंदिं बेदगानो ओने දැන් බෙදගත්තු රටකජු ටික මේ වගේ සර්වෙට් එකකට එකතු කරලා හොඳින් මේ විදියට පොඩි කරගන්නවා. එම් පොඩි කරගත්තාම ඒ ටික තියෙන පොතු ටික මෙන්න මේ විදියට අයින් වෙනවා. ඊට පස්සේ මම මේ වගේ තමා ඒ පොතු ටික අයින් කරගන්නේ. ඉතින් ඔයාලට ඉසි මෙතඩ් තියෙනවා නම් අයින් ඒ විදියට අයින් කරගන්න පුළුවන්. ඒ වගේම කුල්ලෙන් උනත් පොරලා අරගන්න පුළුවන්. දැන් මම පොතු ටික අයින් කරගත්තු රටකජු ටික මේ වගේ බ්ලෙන්ඩර් ජායකට එකතු කරගන්නවා. इत अलगे ब्लैंडर अति मे वे ग्रैंड करना जायक इतें ये जायक इकतरला मे विधि अट हिंग ग्रैंड कर अरगम इध मे विधि अट विना हतरा पहा हिंग ग्रैंड कर अरगम ग्रैंड मे ग्रैंड मे मेर अटकाजे हिंदी तेलपेदलावा इधन वाला नमत नमत हिंग ग्रैंड कर मैंने बला पुडक दें तेल गाती पैदलाई थी एने दिन तेल पैदन का आप ग्रैंड कर गण नवत्त नवत्त मैं बला तेल पैदी नवा हिंदी ग्रैंड करना हिंदी तेल पैदनवा मैं बला दिन तेल पैदलाई थी एने දැන් මං මෙතනදී එකතු කරන්නේ මී පැණි. ඔයාලට මී පැණි වෙනුවට සීනි එකතු කර ගන්න පුළුවන් මේස හැඳි 4ක් 5ක් විතර. මම weight loss වලට මේ බට එක හදන නිසා මම මී පැණි තමයි එකතු කරගත්තේ. ඉතින් මේ එකතු කරගත්තේ ලුණු. ඒ වගේම olive oil මං මේස හැඳි 4ක් 5ක් වෙන්න වගේ එකතු කර ගන්නවා. ඉතින් ලුණු ඔයාලා චුට්ටක් විතර එකතු කරගන්න ගොඩක් එකතු කරගන්න එපා තේ හැඳි කාලක් විතර දැන් මම ආයෙත් හොඳින් ග්‍රයින්ඩ් කරගන්නවා මේ බලන්න මගේ පීනට් බටර් එක හොඳට රසන්ට ඒ වගේම රසට මම හදාගත්තා ඔයාලට ඉතින් මෙතනදී මේ පැණි වෙනවට සීනි එකතු කරගන්න පුළුවන් මම බබාලට සීනි එකතු කරලා හදලා දුන්නා. එයාලා ගොඩක් පැණි රසට කැමති නිසා මේ හදාගත්තේ මට. මේ බලන්න. ඉතින් කඩෙන් හැදුවා වගේම අපිට ගෙදර හදාගන්න පුළුවන්. කඩේ තියනවා වගේම කඩේ රසට අපිට ගෙදර හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට පීනට් බටර් ගෙදරම සෞඛ්‍ය ආරක්ෂිතව ඒ වගේම රසට හදාගන්න මේ විදිහට හදලා try කරලා බලන්න. පාන් ඒ වගේම රොටි වගේ දේවල් වලට මේ පීනට් බටර් එක ගොඩක් රසට තියෙනවා. පොඩි බබාලෝනා ගොඩක් ආසාවෙන් කනවා ඒ නිසා ඔයාලත් මේ විදිහට හදලා බලලා ඔයාලගේ වටිනා අදහස් මටත් කියන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලා හදලා බලලා කොයි වගේද රසට තිබ්බද කියලා දැන් මං හදන්න යන්නේ ඉඩ්ලි ඉතින් ඔයාලට මේ රෙසිපි එක try කරොත් මේ විදිහටම හදා ගන්න පුළුවන් මම මේ සඳහා උළුඳු අරන් තියෙනවා කප් එකක් मेतन उलुंदु ग्राम 250ක් විතර වෙන්න තියෙනවා. දැන් මම මේ උලුඳු ටික මේ වගේ භාජනයකට දාලා හොඳින් සෝදලා ඒ ටික පැය 6ක් විතර පෙඟෙන්න තියෙනවා. ඉතින් සෝදලා පෙඟෙන්න තියන්න ඒ වතුර විසික් කරන්න නැති නිසා ගොඩක් වතුර දාගන්නත් එපා. පෙඟෙන්න අවශ්‍ය ප්‍රමාණයට
වතුර දාලා මේ ටික වෙගෙන්න තියන්න. ඒත් එක්කම මං උලුහල් තේ හන්දක් එකතු කරගන්නවා. දැන් මං උලුඳු මැනපු කෝප්පෙම තමයි හාල් මැනගන්නේ. මේ මේ කප් එකෙන්ම මං හාල් අරගන්නවා. මේ කප් එකෙන් හතරක් මං හාල් මැනලා අරගන්නවා. මේ විදිහට කප් හතරක් අරගන්නවා. ඒ කියන්නේ උලුඳු කප් එකට හාල් කප් හතරක් වෙන්න තමයි මං අරගන්නේ. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මම මේ මෙතන අරන් තියෙන්නේ තඹපු හාල් බඩවත් කියලා අපි කියනවා. ඒ හාල් එකෙන් තමයි අපිට හොඳ soft ඉඩ්ලි එකක් හදාගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හාල් තෝරගද්දි තඹපු හාල්ම අරගන්න බලන්න. ඒ වගේම කීරි සම්බා කැකුල් හාල් ඒ වගේ දේවල් ඉට්ලි වලට එච්චරම සුදුසුයි කියලා මට කියන්න බෑ. ඉට්ලි වලටම වෙනම හාල් වර්ගයක් තියෙනවා. ඉතින් ලංකාවේ නම් මං හිතන විදිහට ගොඩක් දුරට තඹපු හාල් වලින් තමයි ඉට්ලි හදාගන්නේ. දැන් මම මේ හාල් එක හොඳින් සෝදගන්නවා. සෝදගෙන පැය 6ක් විතර මේ හාල් එකත් වෙගෙන තියෙනවා. වතුර ගොඩක් එකතු කරගන්න එපා. වතුර ප්‍රමාණවත් විදිහට එකතු කරගන්න හේතුව ඒ වතුර එක අපි විසික් කරන්න. ඒ වතුර එකෙන්ම තමයි හොඳින් හාල් එකයි උලුඳු එකයි ග්‍රයින්ඩ් කරලා අරගන්නේ. දැන් මේ ටික මම පැය 6ක් වලට 8ක් වුණත් නැත්තම් රැයක්ම පෙඟෙන්න තියන්න පුළුවන්. හරි මේ පැය 6කට පස්සේ දැන් මම මේ ටික ග්‍රයින්ඩ් කරගන්නවා. ග්‍රයින්ඩ් කරගන්න එක තමයි හරිම වැදගත්ම දේ. හොඳ ක්‍රමයට ග්‍රයින්ඩ් කරලා අරගන්න ඕනේ. නැත්තම් ඉට්ලි එක අපිට හරියට එන්නේ නැහැ. වතුර එක විසික් කරන්න එපා. මේ විදිහට අරන් තියාගන්න. මම වතුර ගොඩක් එකතු කරන්නේ නැතුව ඉස්සෙල්ලාම වතුර පෙරලා වගේ අරගෙන මේ ටික උලුඳු ටික ග්‍රයින්ඩ් කරගන්නවා. ඊට පස්සේ ග්‍රයින්ඩ් වෙච්ච තමයි ටිකක් වලලා වතුර ටිකට පිටිපිට කරන්නේ. ගොඩක් දියාරු ගතියට හදාගත්තොත් ඉට්ලි එක soft එකට හදාගන්න බැරි වෙනවා. දැන් මේ වගේ මෙන්න මේ විදියට round shape එකට වැටෙන්න ඕනේ. අපිට අතට ගත්තත් round හැඩයට වගේ වතුර අත ගාලා බලද්දී අපිට මේ විදියට බෝලයක් වගේ හැදෙනවා නම් ඒ ඉට්ලි හරි පදමට ග්‍රයින්ඩ් වෙලායි තියෙන්නේ. මෙන්න මේ විදියට වතුර ගොඩක් එකතු කරගන්න නැතුව මේ පදමට තමයි අපි උලුඳු එක ග්‍රයින්ඩ් කරලා අරගන්න ඕනේ. මෙන්න මේ විදියට වතුරෙන් තෙමලා බැලුවොත් රවුන්ඩ් හැඩයක් ගන්නවා මේ ඉට්ලි ඩෝ එක. එතකොට උලුඳු මේ විදියට ග්‍රයින්ඩ් කරලා අපි අරගන්න ඕනේ මේ විදියට. ඉතින් මේක තමයි පදම. ඔයාලට පහසුවෙන් ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් අපි තෝස වලට වගේ ඉට්ලි ගොඩක් දුරට වතුර දාලා එකතු ගොඩාක් වතුර එකතු කරලා ග්‍රයින්ඩ් කරගන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම හොඳින්ම මතක තියාගන්න ඕනේ. දැන් මම මේ ටික මේ විදිහට භාජනයකට එකතු කරගන්නවා උලුඳු මිශ්‍රණය. ඊට පස්සේ තමයි මම හාල් ටික ග්‍රයින්ඩ් කරගන්නේ. ඉතින් අපි හාල් එක ග්‍රයින්ඩ් කරද්දී ඒ මෙන්න මේ විදිහට මේ ග්‍රයින්ඩර් ජාය එකේම අපිට ග්‍රයින්ඩ් කරලා අරගන්න පුළුවන්. දැන් මෙතනදිත් මම වතුර පෙරලා වගේ තමයි අරගන්නේ. ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ පෙඟෙන්න අවශ්‍ය ප්‍රමාණයට විතරක් වතුර එකතු කරගන්න. ගොඩක් වතුර එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් දැන් මම මේ හාල් එකත් මේ විදිහට වතුර එකතු කරලා මෙන්න මේ ප්‍රමාණයට ග්‍රයින්ඩ් කරලා අරගන්නවා. ඉතින් තව දෙයක් ඉට්ලි වලට ගොඩක් soft එකට හාල් එක ග්‍රයින්ඩ් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩ්ඩක් කැබලි තිබ්බොත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හාල් එකේ කැබලි තියාගෙන වුණත් අපිට ග්‍රයින්ඩ් කරලා අරගන්න පුළුවන්. ඉට්ලි වලට ගොඩක් soft එකට හාල් එක ග්‍රයින්ඩ් කරන්න නැති නිසා
මම මේ විදියට ග්‍රයින්ඩ් කරලා අරගත්තා. ඉතින් එතනදිත් ඔයාලා දැක්කා මම ගොඩක් වතුර එකතු කරගත්තේ නැහැ. තද ගතියට වගේ තමයි ග්‍රයින්ඩ් කරලා අරගත්තේ. දියාරු ගතියට ගත්තේ නැහැ. ඒ දේ ඔයාලා දකින්න ඇති. ඒ වගේම විශේෂම දේ තමයි මෙන්න මේ විදිහට අපි අතින්ම තමයි මේ අපි ග්‍රයින්ඩ් කරලා අරගත්තු උළුඳ එකයි හාල් මිශ්‍රණය මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට soft විදිහට ඉඩ්ලි එක හදා ගන්න පුළුවන්. මේ විදිහට අපි අතින් මික්ස් කරද්දී ඉඩ්ලි ඩෝ එක ගොඩක් හොඳට පිපෙනවා. ඒ නිසා තමයි අපි මේ විදිහට මික්ස් කරගන්නේ. ඒ දෙත් හොඳට ඔයාලා මතක තියාගන්න. අනිවාර්යයෙන්ම මේ දේවල් අමතක වෙනවා නම් ඔයාලට පොතක සටහන් කරගන්න පුළුවන්. එතකොට අපිට ඉඩ්ලි හදද්දී නැවත නැවත මතක් කර කර ඉන්න අවශ්‍ය නැහැ. අපි නෝට් එක බලද්දී අපිට ඒ දේ අදා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඉඩ්ලි විතරක් නෙමෙයි ඕනම රෙසිපියක් අපිට මතක තියාගන්න බැහැ. ඒ ටික කාලයක් යද්දී අමතක වෙනවා. ඒ නිසා පොතක අපි සටහන් කරලා තියාගත්තොත් අපිට අවශ්‍ය දේ ඒ වෙලාවට ඉක්මනටම හදා ගන්න පුළුවන්. හරි, දැන් මං ඉඩ්ලි බැට එක හදලා ඉවරයි. ඉතින් මෙන්න මේක තමයි හරි පදම බලා ගන්න. ඉතින් මේ විදිහට තමයි අපි හදාගන්නේ. ගොඩක් ගොඩක් දියාරුවට නැතුව, ඒ වගේම ගොඩක් ගොඩාක්ම තද ගතියටත් නැතුව මෙන්න මේ විදිහට තමයි අපි ඉඩ්ලි බැට එක හදාගන්නේ. ඔයාලට ඒක ගොඩක් පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් මම මේ විදිහට මේ ඉඩ්ලි බැට එක තියනවා පැය 10ක් වෙන්න. හොඳින් එතකොට පිපෙනවා. හොඳින් පිපෙන තරමට තමයි ඉඩ්ලි එක ගොඩක් සොෆ්ට් එකට අපිට හදා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ දේ ඔයාලා මතක තියාගන්න. දැන් මං යන්නේ සාම්බාර් එකක් හදන්න. ඉතින් සාම්බාර් එකට අවශ්‍ය දේවල් ටික මම ඔයාලට පෙන්නන්නම්. ඉඟුරු සුදු ලුණු කලින්ම ලෑස්ති කරලා තියාගන්න. ඒ වගේම ලුණු කපලා තියාගන්න. ඉඟුරු සුදු ලුණු දාන තරමට ගොඩක් සුවඳයි අපේ සාම්බාර් එක. ඒ වගේම කරපිංචා ඕනේ. මම ඒ ටික ඔයාලට පෙන්නන්නම් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. සාම්බාර් එකට අවශ්‍ය වෙනවා අපිට මුරුංගා, ඒ වගේම කැරට්, වට්ටක්කා, අල, ලීක්ස්, වම්බටු, බෝංචි, ඒ වගේම මෙතන තියෙනවා කරපිංචා, ඉඟුරු සුදු ලුණු, රතු ලුණු ගන්න පුළුවන්, බී ලුණු, අමු මිරිස්, ඒ ටික තෙම්පරා දුවට, ඒ වගේම මම මේ මේ එළවලු ටික අනිවාර්යයෙන්ම කියලා නැහැ. ඔයාලට වලගාව තියෙන එළවලු වර්ග අරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා මම පෙඟෙන්න තියලා තියෙන පරිප්පු. ඉතින් ඒ ටික පොඩ්ඩක් පෙඟෙන්න තිබ්බා. ග්‍රෑම් 100ක් විතර අරන් තියෙනවා. දෙහි ගෙඩියක ප්‍රමාණයට මම සියඹලා අරන් තියෙනවා. කලිනුත් ඔයාලට මම කිව්වා මගේ සියඹලා ටිකක් පරණයි. ඒ නිසා තමයි කළු පාටට තියෙන්නේ. ඉතින් කළු පාටට තිබ්බට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒ විදියට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික සාම්බාර් එකට. දැන් මම මැටි අතිරික තමයි මේ සාම්බාර් එක හදාගන්න යන්නේ. ඒකට මේ විදිහට මම එකතු කරනවා තෙල් රත් වීගෙන එද්දී මම අබ එකතු කරනවා. ඊට පස්සේ මම ලියාගෙන තියාගත්තු ලුණු, ඒ වගේම කරපිංචා, ඉඟුරු සුදු ලුණු ඒ ටික එකතු කරලා හොඳින් තෙම්පරාදු කරගන්නවා. මේ ටික හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ තමයි මම එළවලු ටික කපාගත්තු එළවලු ටික එකතු කරගන්නේ. දැන් මම එකතු කරනවා අපි කපාගෙන තියාගත්තු එළවලු ටික. Thank you.
ඊට පස්සේ මම පරිප්පු ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා සියමල ටිකත් දිය කරලා මේ විදිහට එකතු කර ගන්නවා දැන් මම මේ විදිහට වහලා විනාඩි 5ක් විතර අඩු ගින්දරේ පොඩ්ඩක් දැම්මෙන් තියනවා විනාඩි 5කට 10කට පස්සේ මේ ඊට පස්සේ මම කහ එකතු කරනවා මේ විදිහට තේ හැන්දක් විතර ඒ වගේම ලුණු කුඩු තේ හැන්දි දෙක තුනක් තුන පහ කුඩු තේ හැන්දි දෙක තුනක් ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දි දෙක තුනක් එකතු කරලා මේ ටික හොඳින් කලවම් කරගන්නවා මේක ටික කලවම් කරද්දි තමයි මට තේරුනේ මේක මේ හට්ටියේ උයා ගන්න බෑ මේ 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 ටික කියලා මම වෙන හට්ටියකට මාරු කරා ඉතින් මේ විදිහට තමයි මේ සාම්බාර එක හදන්නේ ඒ එළවලු ටික තැම්මෙන් අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කර ගන්නවා මම මෙතනදී පොල් කිරි අපි මේ සාම්බාර එකට එකතු කරගන්නේ නැහැ දැන් මෙන්න මේ විදිහට උතරගනේද්දී අපේ සාම්බාර එක රෙඩි ඊට පස්සේ ලිප් ඔෆ් කරගන්න මේ විදිහට තමයි අද මම ඉඩ්ලි වලට සාම්බාර එක හදාගත්තේ ඔයාලත් මේ විදිහට හදලා බලන්න ගොඩක් රසයි ඒ වගේම පය 10කට පස්සේ අපේ ඉඩ්ලි බැට එකට අපි එකතු කරගන්නවා ලුණු. ඉතින් පිපිනකන් අපි ලුණු එකතු කරගන්නේ නැහැ. හොඳින් පිපුණාට පස්සේ තමයි ලුණු එකතු කරලා මේ වගේ මික්ස් කරන්නේ. ඉඩ්ලි එක හදන්න ලඟ වෙද්දි තමයි අපි ලුණු එකතු කරගන්න ඕනේ. මේ බැට එක පොඩ්ඩක් වැඩි නම් ඔයාලට අරගෙන ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් ලුණු එකතු කරලා මේ විදිහට හොඳින් මික්ස් කරන්න පුළුවන්. මේ මගේ ඉඩ්ලි බැට එක හොඳින් පිපිලා තියෙන්නේ. දැන් මං ඉඩ්ලි හදන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඉඩ්ලි හදන්න කලින් මෙන්න මේ වගේ හැන්දක් අරගන්න. මේ හැන්දේ ප්‍රමාණයට තමයි මම ඉඩ්ලි වක් කරගන්නේ. ඔයාලට මේට යටින් තෙල් ටිකක් ගා ගන්න පුළුවන්. මේ තැටියට යටින් ඒ වුණාට මම නම් ගෑවෙ නැහැ. ඔයාලට මං එක ටිප් එකක් පෙන්වන්නම්. ඇලෙන්නේ නැතුව කොයි විදිහටද අපි ඉඩ්ලි ගලවන්නේ කියලා තෙල් ඕනේ වෙන්නේ නැහැ. तेल अवश्य त्वर बला पुलवा दमाम इडली मे विधिया इडली पोटे तीयागा इडली पोटे हों रेन तीया वतर दाल इट पास मे विधिया इडली तीयागन मंग विना दहया पहालवाक इडली तंबगा ඉතින් ඔයාලට ඉරටුවක් වගේ දෙයකින් පොඩ්ඩක් ඉඩ්ලි එක මැද්ද සිදුරු කරලා බැලුවොත් ඇලෙන්නේ නැත්තම් ඉඩ්ලි එක හොඳින් තැඹිලා ගොඩාක් වෙලා තම්බන්නත් එපා. එතකොට ගල් වෙනවා. ඉඩ්ලි එක විනාඩි 10ක් 15ක් තම්බ ගත්තොත් හොඳටම ඇති. මගේ ඉඩ්ලි එක හොඳින් තැඹිලායි තියෙන්නේ. ඒ වගේම ඉඩ්ලි එක බාපු ගමන්ම ඉඩ්ලි එක ගලවන්න ට්‍රයි කරන්න එපා. ඒක රෙස්ට් එකේ තියන්න හරින්න විනාඩි 10ක් විතර. ඒක තමයි මං කියපු ටිප් එක. ඉතින් ඊට පස්සේ මේ වගේ පොඩි හැන්දක් අරගෙන හොඳින් මේ ඉඩ්ලියක විනාඩි 10කට විතර පස්සේ නිවුනට පස්සේ මේ විදිහට හිමීට වටේට මේ විදිහට පොඩි හැන්දකින් බුරුල් කරලා ඊට පස්සේ ඉඩ්ලියක ගලවලා ගන්න. ඔයාලට පහසුවෙන්ම ඉඩ්ලියක ගැලවිලා අතට එනවා. රස්නේ පිටින් ගලවන්න හැදුවොත් ඉඩ්ලියක කැඩෙනවා නැත්නම් ඇලෙනවා. අපිට හරි අමාරුයි මේ බලන්න. පොඩ්ඩක්වත් ඇලිලා තියනවාද කියලා බලන්න නැහැ. ඉතින් මේ විදිහට ඔයාලට පහසුවෙන් ඉඩ්ලි එක ගලව ගන්න පුළුවන්. මේ ටිප් එක ඔයාලා අනිවාර්යෙන් කරලා බලන්න. ඔයාලට පහසුවෙන්ම ඉඩ්ලි එක ගලව ගන්න පුළුවන් ඉඩ්ලි තැටි ඉඳන්. ඒ වගේම බලන්න ඉඩ්ලි එක ගොඩක් soft. ඉතින් මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න ඔයාලට පහසු විදිහට ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතව soft විදිහට හොඳ රසවත් විදිහට ඉඩ්ලි හදා ගන්න පුළුවන් ගෙදරම.
එවගේම එදාම රෑ පොඩි බාබිකියු නයිට් එකක් තිබ්බා අපේ මල්ලිලා එකතු වෙලා නංගිලා එකතු වෙලා ඉතින් යාලා තමයි ටික හැදුවේ ඉතින් ගොඩක් ඒ දවස අපිට ගත වුණා ඒ වගේම ඒ නයිට් එක ගොඩක් ප්‍රීතියෙන් ගත කරා අපි කට්ටිය ඉතින් මේ විදිහට තමයි අපි අද දවස ගත වුනේ මේ වීඩියෝ එක මේ විදිහට තමයි අවසන් වෙන්නේ ඉතින් මට ඔයාලට ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් අරගෙන එන්නත් බැරි වුණා ඉතින් ඉදිරියේදීත් ඔයාලට මේ වගේ වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ විදිහට අද මගේ වීඩියෝ එක අවසන් වෙනවා තවත් දවස් කිහිපයකින් ඔයාලට අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ video එකට කැමති නම් මට like එකක් දාන්න. ඔයාලා කැමති නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාලගේ වටිනා අදහස් පහදින් comment කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ comment එක මට ගොඩක් වටිනවා. හරි එහෙනම් නැවතත් මේ වගේ video එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.